අදත් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා. ඉතින් පාඩම පටන් ගන්න කලින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මේ රටේ පවතින කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරගෙන නැවත රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කියලා. මේ තත්ත්වයත් එක්ක රජයේ විභාග සියල්ලම කල් ගිය බව ඔයාලා දන්නවා. ඉතින් මේකෙන් අපි උපරිම ප්‍රයෝජන අරන් තවත් දැනුම වැඩි දියුණු කරගමු. අද මම ඔයාලට කියන්න යන්නේ ශ්‍රී ලංකාවේ බදු ඉතිහාසය ගැන. මේ වීඩියෝව දේශීය ආදායම් සේවා විභාගය කරන අයට වගේම පුරවැසියෙක් ලෙස හැමෝටම වැදගත් වේ. එහෙනම් subscribe කරලා එකතු වෙන්න අවසාන වෙනකම් මේ ඉස්සෙල් එක්සෑම් ප්‍රෝ. බදු නැත්නම් බද්දක් කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලම අපි ඒක දැනගෙන ඉන්නකෝ. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුය රජය හෝ ආධිකාරී ආයතනයක් විසින් නියම කරන ලබන ගෙවීමක් බද්දක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙතෙක් ලෙව සොයාගත් පැරණිම බදුකරණය සිදු වී තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 3200 පමණ පැරණි ඊජිප්තුවේ බව කියවෙනවා. මීට අමතරව පැරණි වෛදික ග්‍රන්ථ හා බයිබලයේද ක්‍රිස්තු පූර්ව 500 පර්සියානු අධිරාජ්‍ය සමයේද බදු පිළිබඳව සටහන් පවතිනවා. අපි බලමු ශ්‍රී ලංකාව තුළ බදු සඳහා සටහන් වැදි ඉතිහාසය මොන වගේද කියලා. ශ්‍රී ලංකාවේ බදු ඉතිහාසය දීර්ඝකාලීනව ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයක්. ඒ ක්‍රිස්තු වර්ෂයට පෙර කාලයේ සිට පැවතෙන බව ඓතිහාසික වාර්තා හා ශිලා ලේඛනවල සඳහන්. ක්‍රිස්තු වර්ෂ 3 සීවසේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් දෙකපති සහ භෝජකපති ලෙස හැඳින්වෙන බදු ක්‍රමයක් පැවති බව ශිලා ලේඛනවල සඳහන්. ධාන්‍ය බද්ද හෙවත් ඉඩම් බද්ද භෝජකපති යනුවෙන් හඳුන්වලා තියෙනවා. මෙම නාමය මෙට ලැබී ඇත්තේ පාලකයාගේ කොටස හෙවත් භෝජකයාගේ කොටස යන අදහසින්. රජුන් සතුරන්ගෙන් රටවැසියා ආරක්ෂා කරගන්නා බැවින් ඒ වෙනුවෙන් රජුන්ට බද්දක් ගෙවීම තම යුතුකමක් ලෙස එකල ජනයා සිතුවා. එබැවින් තමන් ලබාගත් ආදායමෙන් කොටස රජුට දීම එකල ජනයාගේ සිරිතක් වුණා. එසේම බදු අය කර ගැනීම රටේ රජුගේ අයිතියක් ලෙසද සැලකුණා. මේ අනුව අනුරාධපුර යුගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ රජවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ මෙම භෝජකපති බදු ක්‍රමය. රටෙන් හයෙන් එකක් වළඳ දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කොට යනුවෙන් බුත්සරණෙහි සඳහන් කොටසෙන් අදහස් කරන්නේ භෝජකපති හෙවත් ආදායම් බද්ද බව පුරා විද්‍යාඥයන්ගේ මතය. පුරාණ ලංකාවේ ඉඩම් බද්ද 6න් එකක් බවද ඓතිහාසික ලේඛනවල දැක්වෙනවා. මෙම ශිලා ලේඛනවල බදු රැස් කිරීමේ යාන්ත්‍රණය නැත්නම් බදු එකතු කරගන්නා ක්‍රමවේද බදු රැස් කිරීමේ කාර්යභාරය එම බදු එකතු කරගන්නා නිලධාරීන්ගේ තනතුරු වගේම එක් රැස් කරගන්නා ලද බදු උපයෝජනය කරගන්නා ලද්දේ මොන වගේ දේවල් වලටද අරමුණු මොනවාද කියලා මේවල සටහන් වෙලා තිබෙනවා. ඒ වගේම මේවාවල සඳහන් වෙනවා බදු එකතු කරන ස්ථාන ගැන. කාණිය, කන්නික සහ ඇතන කියන ස්ථාන මේ සඳහා යොදාගත්තා. ඉන්දියාවේ සිට ආර්ය ජනපදිකයන් පැමිණි කාලයේ පවා බොහෝ ඈත අතීතයේ පටන් ලංකාව අන්තර්ජාතික වෙළඳාමෙන් සමෘද්ධිමත් තැනක සිටි නිසා මේ බදු එකතු කළ නිලධාරීන් ඒ සමයේ හිටියා. මේ විදියට ආනයන අපනයන බදු එකතු කරන්න අනුරාධපුර යුගයේදී මහා පටුලද්ද නමින් බදු නිලධාරීන් ඉඳලා තිබෙනවා. ඒ මහා තිත්තේ නැත්නම් වර්තමාන මන්නාරම ප්‍රදේශයේ. ඒ කාලේ මුතු තමයි ප්‍රධානම විනිමය ඉපයීමේ මූලාශ්‍රය වෙලා තියෙන්නේ. මේ වගේම තවත් බදු එක් රැස් කළ ස්ථානයක් තමයි ගොඩවාය වරාය. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2 සීවසේ පවා ඉඩම් බදු පැවති බව සාක්ෂි ශිලා ලේඛනවල සඳහන් වෙලා තිබෙනවා. නගරයට ධාන්‍ය සපයන ගැල් නැත්නම් කරත්ත නගරයට ඇතුළු වන අවස්ථාවේදී අදාළ ද්‍රව්‍ය වලින් කොටසක් බදු වශයෙන් ගෙවිය යුතු වුණා. මෙම බදු භික්ෂූන් වැඩ සිටි සංඝාවාසවල මහපොළ ධානශාලා වෙත යොමු කෙරුණා. සිතුල් පව්වෙන් ලැබී ඇති පර්වත ලිපි දෙකෙන් සෑම කන්නයකම ජල බද්දක් අය කරගන්නා ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. සෙනරත් පරණවිතාන මහතාට අනුව මන්තර මජිබක යනුවෙන් පුරාණ බදු ක්‍රමයක් පැවත තිබෙනවා. මෙය මත්ස්‍ය භාගයේ හෙවත් මාළු ඇල්ලීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් යන අදහස දෙන බව ඔහු පවසනවා. අනුරාධපුර රාජධානියේ කුඩා වැව් සහ ඇලමාර්ග සහ ඒවායින් පෝෂණය වන්නා කුඹුරු වැනි ආදායම් මුකුදවන්නා වූ වාරිමාර්ග ඒකක විසින් ජලය මිලදී ගැනීමටත් විකිණීමටත් හැකිව තිබුණා. වැව් හිමිකරුවන් විසින් තම වැව්වලට පැමිණෙන ජලය වෙනුවෙන් මිලක් ගෙවීමට සිදු වූ අතර අනෙක් අතට වැව් හිමිකරුවන් විසින් භාවිතා කරන්නන්ගෙන් ජලය මත ගාස්තුවක් අය කරා. වැවෙහි විශාලතම කොටස රජසතු වූ නිසා ක්‍රිස්තු වර්ෂ 17 සීවසේ ආරම්භය දක්වා මෙලෙස අය කරන ලද ජල බද්දෙහි මූලික හිමිකරුවා රජතුමා. මෙම ජලය මත අය කරන බද්ද දිය බෙදුම හෝ දෙකපත් ලෙස හැඳින්වුණා. පොළොන්නරුව රාජධානි සමයේදී රජුගේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය නැත්නම් ප්‍රභවය වුණේ ඉඩම් බද්ද සහ වීමත
ආදාය කරන ලද බද්ද ඇලවලින් ජලය භාවිතා කිරීම මත දිය බෙදුම බද්දක් යෙවිය යුතු වුණා. මැණි මුතු කුරුඳු සහ ඇතුන් වැනි භාණ්ඩ මත විදේශ වෙළඳාමේදී බද්දක් පැවතුණා. මෙම බදු අදාළ රජුගේ නිලධාරීන් විසින් අය කරනු ලැබුවා. අදාළ ගම්මානයේ රජු වෙනුවෙන් ගෙවිය යුතු බදු රැස් කිරීමේ කාර්ය ගම් ප්‍රධානියා වෙත මූලිකව පැවරී තිබුණා. මේ වකවානුවේදී දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් තමයි වෙළඳ මාර්ග හා සම්බන්ධතාව පැවති වෙළඳ නගරවල වර්ධනය. රේන්ද බද්ද සහ අනෙකුත් සෙසු ගාස්තු රජය විසින් පනවනු ලැබුවා. වෙළඳ භාණ්ඩ ආනයනය හා අපනයනය මත බදු අය කරා. ලංකාවේ බදු ඉතිහාසය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන විට අපට ලැබෙන වැදගත්ම මූලාශ්‍රයක් තමයි රොබර්ට් නොක්ස්ගේ වාර්තා. රොබර්ට් නොක්ස් කියන්නේ 1660 වර්ෂයේදී තමන්ගේ නැව මුහුදුබත් වීමෙන් පසු මෙරටට ගොඩ බැස්ස. ඉන් අනතුරුව කන්ද උඩරට රජු විසින් අල්ලාගෙන වසර 20ක් පමණ දීර්ඝ කාලයක් සිරගත වුණු පුද්ගලයෙක්. ඔහු සිරභාරයේ සිටි අවධියේදී ඔහු ලැබු අත්දැකීම් පිළිබඳව ලංකාවේ ඓතිහාසික සම්බන්ධතාවය වාර්තා සකස් කළා. එහි සඳහන් වන අන්දමට වසරකට තෙවතාවක් බදු අය කළ බවත් එම බදු රජුගේ භාණ්ඩාගාරයට යොමු කළේ කොහොමද කියලත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම විවිධ අනුප්‍රමාණයන්ගෙන් සමන්විත බදු එකල පැවති බවට සහ ඒවා ද්‍රව්‍යමය ලෙස එකතු කළ බවත් සඳහන්. ඒවා නම් මැණික්, වයින්, තෙල්, බඩේරිඟු, මීපැණි, ඉටි, රෙදි, යකඩ, දුම්කොළ හා ඇත්දල බවට ඔහු සඳහන් කරලා තිබෙනවා. අතීතයේදී පැවති තවත් බද්දක් තමයි මරාල බද්ද කියන්නේ. මිනිසෙකු මිය ගිය පසු ඔහු ජීවත් සිටි කාලයේ භාවිතා කළ දීපල සහ ඉතුරුම් වල ප්‍රතිශතය බද්දක් ලෙස ගෙවන ක්‍රමයක් ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේදී සිදු වුණා. ඊට අමතරව තවත් මතයක් තිබෙනවා මේ මරාල බද්ද ගැන. ඒ තමයි යම් හේකින් තමන්ගේ අසල්වාසියා කුමන හෝ ආකාරයකින් ජීවිතය හානි කරගෙන තිබේ නම් ඒ මියගිය පුද්ගලයාගේ අසල්වැසියා මියගිය පුද්ගලයා පිළිබඳව හරිහැටි සොයා නොබැලීම නිසා පැන වූ දඩමුදලක් බව ඇතමුන් මරාල බද්ද හඳුන්වනවා. මීට අමතරව මහබද්ද යනුවෙන් බද්දක් මූලාශ්‍රවල දක්නට ලැබෙනවා. සලාගම කුලේ ජනතාව අතර පැතිරී තිබූ කුරුඳු වෙළඳාම පෘතුගීසින් ලංකාවට පැමිණි පසු ඔවුන් අතර පත් වුණා. එහිදී ජනතාව අතර තිබූ කුරුඳු වඩ වඩාත් රජය වෙතට ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස කුරුඳු සඳහා බද්දක් පැනෙව්වා. මෙය හඳුන්වනු ලැබුවේ මහබද්ද නමින්. මුදල් වලින් හෝ කුරුඳු වලින් ගෙවිය හැකිව තිබූ මේ බද්ද ගෙවන්නට එකල සලාගම ජනතාවට සිදු වුණා. මෙය බාරව මුදලි විධානය වගේ නිලධාරීන් එහෙමත් ඉඳලා තියෙනවා. එතකොට ඒකට අයත් වන සලාගම කුලයේ පුද්ගලයන් ආණ්ඩුව වෙනුවෙන් නිශ්චිත කුරුඳු ප්‍රමාණයක් තලලා දිය යුතු වුණා. ඒ වගේම මූලාශ්‍රවල සඳහන් වන තවත් බද්දක් තමයි ඇඟ බද්ද. ඉංග්‍රීසි ජාතිකයන් මෙරට යටත් කරගත් පසු ජනතාවට ගෙවන්න වූ බද්ද තමයි ඇඟ බද්ද කියන්නේ. පිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත් වූ පසු මේ බද්ද ගෙවන්නට නියම වුණා. බද්ද ගෙවන්නට වත්කමක් නැති අයට සුදු ජාතිකයන් විසින් තනන පාරවල්වල වැඩවලට දින 6ක් තම දායකත්වය දීමෙන් ගෙවන්නට සිදු වුණා. 1848 සිදු වූ මාතලේ කැරැල්ල පැන නැගීමටද මේ පීඩාකාරී ඇඟ බද්ද ප්‍රබල හේතුවක් වුණා. මීළඟට අපි කතා කරන බද්ද තමයි දීවර බද්ද, නැත්නම් මාළු බද්ද. දීවර රැකියාවේ යෙදෙන ජනතාව තමන් දීවර කර්මාන්තයෙන් උපයන ආදායමෙන් කොටසක් බද්දක් ලෙස ගෙවිය යුතු වුණා. ඒ කොතරම්ද කියා පැහැදිලි නැතත් මෙවැනි අසාධාරණ ලෙස පනවපු බදු වලින් ලන්දේසි ඉංග්‍රීසි යුගවල ජනතාව බොහොම පීඩාවට පත්වුණු බව නොරහසක්. මීළඟට අපි කතා කරන්නේ පොල් බද්ද ගැන. තමන් ජීවත් වන නිවස පිහිට ඇති ඉඩමේ පොල් ගසක් හෝ ඊට වැඩි ගන්නක් වැවියක් නම් ඒට බද්දක් ගෙවන්නට ඉංග්‍රීසි පාලන කාලය තුළ නියමව තිබුණා. මේ බද්දෙහි විශේෂත්වය වූයේ බද්ද මුදල් වලින්ම ගෙවීමට සිදුවීම. එක් ගසකට එකල රිදී 6ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. මින් පෙර එවැනි බදු ගෙවීම් නුහුරු අපේ වැසියන්ට මෙය ඉතාම පීඩාකාරී වූ බව පැවසෙනවා. ඊට හේතුව පළදාව නොලබන ගස්වලට පවා බදු ගෙවීමට සිදුවීමයි. මීළඟට අපි කතා කරන්නේ ඉස්තෝප්පු බද්ද පිළිබඳව. තම ජීවත් වන නිවාස උළු සෙවිලි කරන්නට මෙන්ම සුදුහුණු පිරියම් කරන්නට ගම් ප්‍රධානියාගේ අවසර ගත යුතු කාලයක ගෙහිමියා නිවසට ඉස්තෝප්පුවක් එකතු කළේ නම් ඒ සඳහා රජයට බදු මුදලක් ගෙවිය යුතු වූවා. බදු නොගෙවා අනවසරයෙන් ඉදිකරන ලද ඉස්තෝප්පු කඩා දැමීමට කටයුතු කරනු ලැබුවා. මේට හේතුව එකල මේ ආකාරයෙන් සුඛෝපභෝගී ලෙස ජීවත් වූයේ ඉහළ කුලවල ජනතාව නිසා. මීළඟ බද්ද තුවක්කු බද්ද. 1848 වර්ෂය වන විට තුවක්කු සඳහාද බදු අය කිරීමට එකල ඉංග්‍රීසීන් විසින් පියවරගෙන තිබුණා. මේ බදු පැනවීමට එක් හේතුවක් වී තිබෙන්නේ ඒ වකවානුව වන විට කෝපි වගාවෙන් ඔවුන් ලැබූ පාඩුව පියවා ගැනීමටයි. මීට අමතරව රට තුළ කැරලි ඇතිවීම ඔවුන්ට තර්ජනයක් වන එක වළක්වා ගැනීමටත් මේ බද්ද පැනවුවා විය හැකි. මීළඟට මූලාශ්‍රවලින් අපට දැකිය හැකි තවත් බද්දක් තමයි සෙරිප්පු බද්ද. තමන්ගේ ධනවත්කම පෙන්වන එක් අංකයක් ලෙස පාවහන් ප්‍රචලිත වූ යටත් විජිත පාලන සමයේ
සුදු ජාතිකයන්ට පමණක් සීමා වූ සුඛෝපභෝගී ආයතනක් ලෙස සෙරප්පු ගණන් ගැනුණා. යම් හේකින් ජනතාව අතර සෙරප්පු පළඳින අය හිටියොත් ඔවුන්ගෙන් ඒ සඳහා බද්දක් අය කරගන්නට එකල බලධාරීන් ක්‍රියා කළා. යටත් විජිත පාලන යුගයේදී මීළඟට අපිට දකින්නට පුළුවන් පාර බද්ද කියන බදු ක්‍රමය. ජීවත් වන නිවාස සඳහා වෙනම පාරක් භාවිතා වෙනවා නම් ඒ සඳහාත් වාර්ෂික බද්දක් අය කරනු ලැබුවා. ඒ නිවසට වෙනම පාරක් පැවතීම සුඛෝපභෝගී ජීවන රටාවක ලක්ෂණයක් ලෙස එකල සැලකූ නිසා. ඒ වගේම නිවසේ සුරතලයට සුනකේකු ඇතු කරනවා නම් ඌ වෙනුවෙන් බද්දක් අය කරන්නට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කරා. ඒ බලු බද්ද බදුනගේ වූ විට බල්ලන් දියේ ගිල්වා මරා දැමීමටද සිත්පිට නැති නීතියක් පනවා තිබුණා. එකල මේ ජනතාව තරයේ හෙලා දැක තිබෙනවා. මේ වගේ බදු පැනවුවා වගේම බ්‍රිතාන්‍යයටත් විජිත සමයේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඇතැම් බදු කපා හැරියා. නැගෙනහිර පළාතේ වී බද්ද ඉවත් කර වී වගාව ප්‍රවාදනය කිරීම ඊට එක් නිදසුනක්. කෙසේ වෙතත් 1932 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම ආදායම් බද්ද හඳුන්වා දෙනු ලැබුවා. ප්‍රථම තක්සේරු වර්ෂය වන්නේ 1931-1932 වර්ෂයයි. පාලනය කිරීම සඳහා එම වසරේදීම ආදායම් බදු දෙපාර්තමේන්තුව ස්ථාපනය කරා. එහි ප්‍රථම කොමසාරිස්වරයා වූයේ එන්.ජේ. හක්ස්හැම් මහතා. බූදල් බද්ද හා මුද්දර බදු කාර්යාලයත් 1933 වසරේදී ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ඒකා බද්ද කළ අතර එය ආදායම් බදු බූදල් බදු සහ මුද්දර බදු දෙපාර්තමේන්තුව ලෙස නම් කරා. ඉතින් බදු ක්‍රමය පසුකාලීන වර්ෂන්හිදී සිදු වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ තිබෙන කරුණු ඇසුරින් විශේෂතම කරුණු කිහිපයක් අපි ඔබ වෙත ගෙන එනවා. 1950 වර්ෂයේ ලංකාව විසින් එක්සත් රාජධානිය සමග ප්‍රථම දීප්ව බදු සහන ගිවිසුම අත්සන් කරන ලදී. 1958 කැල්ඩෝ කොමිසම මගින් ප්‍රාග් ධනලාභ මත බදුකරණය, ධන බද්ද පැනවීම, වියදම් බද්ද සහ ත්‍යාග බද්ද පිළිබඳව යෝජනා ඉදිරිපත් කළා. එවකට පැවති දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලෙස නම් කරා. 1963 යාපනයේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය ස්ථාපිත කරන ලදී. 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ව්‍යාපාර පිළිවෙතුම් බද්ද හඳුන්වා දුන්නා. 1964 වර්ෂයේ පළමු බදු පොදු සමාව හඳුන්වා දුන්නා. 1972 වසරේ ස්වය තක්සේරු ක්‍රමය හඳුන්වා දුන්නා. 1974 වර්ෂයේ දේශීය ආදායම් සේවය ස්ථාපනය කරා. 2002 වර්ෂයේ එකතු කළ අගය මත බද්ද එනම් වැට් බද්ද හඳුන්වා දුන්නා. භාණ්ඩ හා සේවා බද්ද සහ ජාතික ආරක්ෂක බද්ද ඉවත් කිරීම මගින් මෙම බද්ද හඳුන්වා දුන්නා. ආරම්භයේදී ලියාපදිංචිය සඳහා බදු නිදහස් සීමාව කාර්තුවක රුපියල් ලක්ෂ 5ක් හෝ වර්ෂයකට රුපියල් 18 ලක්ෂයක් වූ අතර බදු අනු ප්‍රමාණයන් 3ක් හඳුන්වා දෙන ලදී. එනම් 0%, 10% සහ 20%. 2006 වර්ෂයේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ගෙන ආවා. 2009 වර්ෂයේ ජාතිය ගොඩනැගීමේ බද්ද හඳුන්වා දුන්නා. 2017 වර්ෂයේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත ගෙන ආවා. ඉතින් මේ වගේ දීර්ඝකාලීන විකාශනයක ප්‍රතිඵලයක් විදියට ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වත්මන් තත්ත්වය දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති බදු ක්‍රමයේ ඓතිහාසික පසුබිම පිළිබඳව. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඒ වගේම දැනුම බෙදා ගන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝස් වල නොටිෆිකේෂන් ඕගොල්ලෝගේ ෆෝන් එකටත් ගෙන ගන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් අදට අපි සමුගන්නවා මේ SLXM Pro.